සදැහැති ගුණබර වාසනාවන්ත පින්වත්නි අද මේ පින්තුන් සෝදානම් වන්නේ තමන්ගේ ජීවිතය මේ බඹසර රකීම පිණිස වූ ශාසනය බඹසර කියලා කියන්නේ මොකද්ද කියන එක අර්ථ ගන්නවාගෙන විස්තරහට යන්නම් බුදුරජාණන් වහන්සේගෙන් වෙලාව කහනවා ස්වාමීනි මේ බඹසර රකින්නවා කියන්නේ මොකද්ද කියලා තමේ බඹසර රකින්නවා කියන එක දැන් සාමාන්‍ය අර්ථය ගත්තොත් එහෙම අපි කුමර බඹසර කුමරි බඹසර කියලා අපි අහලා තියෙනවා නිකම් මේ සාමාන්‍ය ලෝකේ කතා කරන යම් බඹසරයක් පිළිබඳව බ්‍රහ්මචාරි ජීවිතයක් පිළිබඳව හැබැයි සාසනයේදී බඹසර කියලා කියන්නේ රාගක්කය දෝසක්කය මෝහක්කය අන්නේ ඒ ඒ රාගය ෂය වෙන පිළිවෙතක ඉන්නවා ද්වේෂය ෂය වෙන පිළිවෙතක ඉන්නවා මෝහය ෂය වෙන පිළිවෙතක ඉන්නවා නම් අන්නේ ඒක බඹසර රැකීම කියන්නේ ඒක කෙලවර ලබන්න පුළුවන් නිර්වාණය අපටිසන්ධ සංඛ්‍යාතෝ නිර්වාණය ඒක බඹසර කෙලවර කියලා කියනවා කෙලවර කරා කියලා බඹසර වැස නිම කරන ලදි අහතියද පද දැන් රහතන් වහන්සේ බඹසර වැස නිම කරන ලදි කියලා කිව්වම ඒ කියන්නේ අර සාමාන්‍ය අපි ගන්න අර්ථයෙන් නෙමෙයි ගන්නෙ එහෙම ගත්තොත් එහේ මේක එක කාලයක් තියලා එක කාලෙකින් ඉවර වෙන්න බෑ ඒ අර්ථයෙන් නෙමෙයි ඒතර බඹසර වැස නිම කරන ලදි කතං කරණීයං කල යුතු දේ කළා නේ එහෙම කියන්න පුළුවන් දවසක් එන්න පුළුවන්. ඔන්න බඹසර පිනිස්ස පිළිපන් සාසනය ක්‍රමානුකූලව පිළිවෙත් පුරාගෙන යන වෙලාවේ මේ සෝදානම් වන්නේ තවත් එක දේශනාවක් මේ උතුම් පොහොය දිනේ ශ්‍රවණය කරන්නට. පිංගත්නි මට මේ ධර්මයත් එක්ක මේ ධර්මය කියන මහා සාගරයත් එක්ක මේ ධර්මී හැසිරෙන්නේ න සත්වයව සංසන්දනය කරලා බැලුවාම. ඒ කියන්නේ මේ සාගරයට පයින් අපි හිතමුකෝ මේ මාළු කියලා මාළු. ඕගොල්ලෝ මේකේ මාළු වගේ. හරි. මේ ධර්ම සාගරය කියන මහා සාගරයට පයින් මාළු දැක්කහම වෙලාවක සිනහත් යනවා. ඇත්ත කතාව. වෙලාවක ආසාවෙන් මේක දිහා බලන් ඉන්නත් පුළුවන්කම තියෙනවා. තවත් වෙලාවක අනුකම්පාත් හිතෙනවා. මොකද මේ මහා සාගරයට සමහර හාල් මැස්සෝ වගේ පයින් අයත් ඉන්නවා. වෙරළේ නාලා නාලා හිතනවා අම්මෝ අපි මුහුදේ නෑවනේ කියලා. මේ මොකද මුහුද කියන්නේ වෙරළත් එක්ක වැල්ලත් එක්ක සම්බන්ධ වෙලා තියෙන වැලි මිශ්‍රිත රැල්ලට නෙමෙයි. හරි සමහරව අපි මුහුද යනවා කියලා ගිහිල්ලා අර වැලි ගොඩේ නාලවිල්ල කියන අපි මුහුදු ගියානි කියලා. හැබැයි සාක්කුවෙත් වැලි, කනෙත් වැලි, කටෙත් වැලි. එහෙම නැද්ද? ඔළුවෙත් වැලි. නාන්න ගියාම වැලි බාල්දියක් විතර හරන්න පුළුවන් ඔළුව හොල්ල. අර මේ මුහුදේ නෑව නෙමෙයි. මේ මුහුද කියන කී තියෙනවා සාමාන්‍ය සත්වයට ගෝචර වන ප්‍රමාණයකුත් සාමාන්‍ය සත්වයට තාමත් ගෝචර නොවෙච්ච ප්‍රමාණයක්. උගල අහලා තියෙනවද මේ අගාධය කියලා කියන්නේ අපි. ඒක තියෙන්නේ මුහුදේ. කියන්නේ සාමාන්‍ය සත්වයාගේ ගවේෂණ සීමාවෙන් එළියට ගිය දෙනක්. සත්වයට ගවේෂණය කරන්න පුළුවන් ප්‍රමාණය. ද ලිඳක් ගත්තොත් අඩි 28ක 30ක ලිඳක් ඒකේ ගැඹුරට එක පාටම පීනන්න බෑ ඒකේ තියෙන පළලත් එක්ක. අධික සීතලක් අධික කම්පනයක් ඔළුවට දැනෙන්න හිතට දැනෙන්න කනට දැනෙන්න පුළුවන්. ඒ වගේ මහ මුහුදේ ඔක්සිජන් ටැංකියක් දාගෙන හරි පීනන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මේ ධර්ම සාගරයත් එහෙමයි. මේ ධර්ම සාගරේ පතුලක් නම් නැහැ පිමුතුනි. මුහුදේ නම් කවදා හරි පතුලක් හම්බ වෙයි. ධර්ම සාගරේ පතුලක් නෑ. බුදුරජාණන් වහන්සේ වැඩි හිටියනම් අදටත් සූත්‍ර කියයි මේ ධර්ම පරියායන් වටහා ගන්න පුළුවන් වෙන්නේ. ධර්ම සාගරේ පතුලක් නැහැ. හැබැයි මේ ධර්ම සාගරේ තියෙනවා රසක්. ධර්ම රස ධර්මී කෙලවර හොයන්න යන්න. ධර්මී පතුල හොයන්නේ ධර්ම රසක් තියෙනවා කවුරු හරි කෙනෙක් මෙන්න මේ රසය ස්පර්ශ කරොත් හරි රසය ස්පර්ශ කරොත් යා දන්නේ එක ධර්ම කරුණයිද ඒ ධර්ම කරුණ ඇතුළේ තර සමහර පොඩි ආල්මසු ඉන්නවා මේ රැල්ලට ආවට පස්සේ ආයි ගහගෙන ආල්මසු මුදි පින්නවාද කියලා අහන්න බෑ මම උපමාවක් කියන්නේ වැදිලා ආපහු ගහගෙන යනවා හැබැයි සමහර සත්තු ඉන්නවා ඒගොල්ලෝ හරි ලස්සන්ට රැල්ල මැඩගෙන වෙරළාසන්නේ ජීවත් වෙනවා රැල්ලාසන්නේ ජීවත් වෙනවා ගැඹුරු මුහුදේ ජීවත් වෙන්න පුළුවන් සත්වයෙක් ඉන්නවනේ මේ වගේ මේ රසය හඳුනාගත්ත කෙනෙක්ට තමන් කොච්චර ධර්මයේ දන්නවද කියන එක තේරුමක් නැහැ ඒක වැඩක් නෑ හරියට මම උපමාවක් ගේන්නේ ඔයගලන්ට මතක නම් හකුරු පිටපටව ගත්ත බූරුවා වගේ කියලා ධර්මයේ ගොඩක් දන්නවා රස දන්නේ නෑ ඉතර හකුරු කරේ තියාගත්ත බූරුවා වගේ නේ බූරුවට දැනෙන්නේ හකුරු බරද හකුරු රසද හකුරු බරනේ. ওই ධර්මයේ බරක් නෙමෙයි. හැබැයි හකුරු කෑල්ලක් බූරුවයි කටේ තිබ්බොත් ඒක හකුරු රසයි. සෝ ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ ධර්මයේ කියන හකුරු ගොඩ කරේ බැඳගත්ත බූරුවද රහ බලපු බූරුවද කියලා. මම මේ බූරුවකින් උපමාව ගෙනපු නිසා කි. මම කියන්නේ
මේ ධර්මයේ ලස්සනයි මේ ධර්මයේ ඉගෙනගෙන ඉවර කරන්න බෑ කවදාවත් මටවත් ඔබටවත් අපි කිසිම කෙනෙක්ට බෑ මේක උඩක් යටක් දිගක් පරලා පේන මානයක් හොයාගන්න බෑ අපි කරලා තියෙන්නේ මේ පේන වපසරිය තේරුම් ගන්න එක සූත්‍රයක් කියවම තේරුම් ගන්න පුළුවන් මොකද්ද කියලා තියෙන්නේ කියලා අපි ධර්මයේ බැලුවම තේරුම් ගන්න පුළුවන් පැටලිලි නැතුව චිත්තකාණ්ඩය මොකද්ද 789 මොකද්ද විස්තරාර්ථ 121 මොකද්ද චෛතසික 52 මොකද්ද සම්ප්‍රයෝග 916 කොමද්ද සංග්‍රහ 933 කොමද්ද චිත්ත වීති මොනවද වේදනා කිච්ච ద్వාර ආදී දේව පරිසම්පාදිය මොකද්ද ප්‍රත්‍ය මොකද්ද කියනක අපිට මේ නී අභිධර්මාර්ථ සංග්‍රහ වගේ පරිවාර ග්‍රන්ථ ත්‍රෝ ගිහිල්ලා ධම්මසංගණි විභංග ධාතු කතා පුද්ගල පඤ්ඤප්ති යමක පဋාණ ආදී මේ මේ කතාවත් පဋාණ ආදී දේවල් තේරුම් ගන්න පුළුවන් බැරිනේ හැබැයි අපි හිතන්න හොඳ නැහැ මේ මුළු ධර්මියම කියලා. අපි වදි මේ ත්‍රිපිටකයේ තියෙන මම කියාගෙන ඉන්නේ ත්‍රිපිටකයේ තියෙන පොත් 57යි. සාමාන්‍ය පෙයල් ක්‍රමයට ලියලා. ඒ කියන්නේ එකම දේ රිපීට් කරන්න නැතුව ලියලා තියෙනවා. එකම තැනක තියෙන එකට ඔයගොල්ලෝ දැකලා තිය ඉරක් ඉස්සරහින් පේ කියලා දාලා පෙයල් ක්‍රමයට ලියලා ආය ඉරක් ගහලා නවත්තලා තියෙනවා. ඒ කියන්නේ රූපම් භික්කවේ අනිච්චං චක්කුං අනිච්චා රූපා අනිච්චා චක්කු විඥාන අනිච්ච. ඔහොම කියලා සෝතේ කියනකොට සෝතං කියලා දාලා ඉරක් ගහලා පේ කරලා තියෙනවා. එතකොට රූපේ මේ චක්කුවේ වගේම ගන්න ඕන. චක්කු රූප චක්කු විඥාන. සෝත ශබ්ද සෝත විඥාන. එහෙම ගණ්ඩ කියන පෙයාල ක්‍රමේ තමයි ඔය දාලා තියෙන්නේ. ඒක විශ්වාස කරන්න ඔය ත්‍රිපිටකේ දිගහැරලා ලිව්වොත්. හරියට ත්‍රිපිටකේ තියෙන කරුණු රිපීට් කරන්න නැතුව දිගහැරලා ලිව්වොත් මං හිතනවා මේ අක්කර 80ක විතර ආරණ්‍යක මම වැඩි ඉන්නේ. මේ 80 මදි වෙයි ලියන පොත්දා. සමන් අභිධර්ම ප්‍රකරණය දිගහැරලා ලිව්වොත් ධර්මශාලාවක් මදි ලියවෙන පොට්ටික දාන්න. කියවන්නේ කොහිදනේ? සංයුක්ත නිකාය සූත්‍ර 7792ක් තියෙනවා. සූත්‍ර 10ක් කියවන්න හරියට හුස්මක් අරගෙන කියවුවොත් දවස් 3ක්වත් යනවා. මනුෂ්‍ය ජීවිතේ නම් මදි. කියලා ඉවර කරන්න දඟලන්න එපා. පාරක් කියවල බලන්න. එහෙම පුළුවන් අපි කියවල තියෙන දීඝ නිකායත් කියලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායත් කියලා තියෙන සංයුක්ත අංගුත්තර කුද්දක ඔක්කොම කියලා තියෙනවා. හරි ලස්සනයි පිංගුතේ දැන්. දන්නේ නැති කෙනා දන්නේ නැහැ. කුද්දක නිකාය ගත්තොත් කුද්දක නිකායේ තියෙන සුත්ත නිපාතිය කියන එක. සුත්ත නිපාතියේ උරග වර්ග, මහා වර්ග, චූල වර්ග, අට්ටක වර්ග, පරායන වර්ග. ඔහොම වර්ග පහක් නිතේ දන්නේ නැහැ. වර්ග පහක් තියෙනවා. ඒතර අට්ටක වර්ගයේ තියෙන සූත්‍ර 16ම දිගහැරලා තියෙනවා මහා නිද්දේශ පාළිය, චූල නිද්දේශ මහා නිද්දේශ පාළිය. පරායන වර්ගයේ තියෙන සූත්‍ර 18ක් විතර 18කුයි කග්ගවිසාර සූත්‍රයේ දිගල්ල තියෙනවා චුල්ලනි දේශපාලි. ඒතර මේ මේ ඔක්කොම ලින්ක් වෙලාදී. සක් කියවන්න ගත්තොත් අධ්‍යයනය තමයි. එතකොට මට මතකයි මම ත්‍රිපිටකය කියවන්න ගත්තේ ඇත්තටම මට ඔහු කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. කොහොමද කියවන්නේ කියලා. ධම්මසංගණී ප්‍රකරණේ තමයි මට මුලින්ම හම්බුනේ ත්‍රිපිටකය. අභිධර්ම පිටකේ පළවෙනි පොත. කියවන්න ගත්තට පස්සේ දෙබල පත්‍රය ගත්තා. කිසිම දෙයක් තේරුන්නේ නැහැ. මං උඩ අනිත් පැත්ත හරවලත් බැලුවා මට මේ අකුරු මාරු වෙලා පේනවා. පස්සේ මට අද වගේ මතකයි මේසයක් උඩ තියාගෙන කම්බුලට තත් දෙක දාගෙන හත්වලාම කොච්චර සිංහල ඉගෙන ගත්තද කොච්චර කියවලා තියෙනවද මේ ඡේදය මට කියවලා තේරුම් ගන්න බෑනේ. ඇයි කුසල ධර්මය මොනවාද අකුසල ධර්මය මොනවාද අව්‍යාකෘත ධර්ම මුලම තේරුන්නේ අව්‍යාකෘත කියන්නේ මොකක්ද කියලා තේරුණා. ඊට පස්සේ මම කලේ ඇත්තරම මේක මේ පොඩි ටිප් එකක් කලේ ඔය ත්‍රිපිටකයේ තියෙන පිටකවර ඉඳන් අන්තිම අංකය දක්වා හැමදේම කියවලා බලපුවා. උදාහරණයක් සංඥාපන ප්‍රස්තාවන හඳුන්වී කොම කියවන්න බැලු ඔන්න එහෙම කියවද්දි තමයි යන්තම් අදහසක් ගන්න පුළුවන් වුණේ මේ සූත්‍ර පිටකයේ දීඝනිකායට දීඝනිකාය කියලා නම තිබ්බේ මේ නිසයි. මජ්ක්‍ධිම නිකායට මජ්ක්‍ධිමනිකාය කියලා නම කිව්වේ මෙන්න මේ නිසයි. නිකාය නිකාය කියන්නේ මේ නිසා. පෙළපෙළ කියන්නේ මේ නිසා. සංයුත්ත නිකායට එහෙම කිව්වේ මේ නිසා. අංගුත්තර නිකායේ පංචක නිපාතේ තියෙන සූත්‍ර පහේවා කියලා දැනගත් එහෙම. ඒතර මහණෙනි මාව ඔබට කරුණු පහක් දේශනා කරමි. සූත්‍රයේ තියෙන පංචක නිපාතේ. මහණෙනි සප්ත අපරිහානීය ධර්ම හතක් තියෙනවනේ. අනිවාර්යෙන් සූත්‍රයේ තියෙන සත්තක නිපාතේ. මහණෙනි මා ඔබට නිර්වාණයට කරුණු 9ක් දේශනා කරවි. 9කේ මහණෙනි මෙන්න මේ කරුණු 10ක පිළිබඳව අවධානය යොමු කරන්න. දසක නිපාතේ. මේ ඔක්කොම තේරුම් ගත යා සංඥාපන ප්‍රස්තාවන. ඊළඟට තවත් අපි ගත්තොත් මේ ග්‍රන්ථ තියෙනවා ලියවිලා මම මේක කියන්නේ මේ ත්‍රිපිටක ග්‍රන්ථ වංශ කියලා පොත් තියෙනවා. නිකන් ගිල්ල බලන්න බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන වගේ පොත්ෙන් වල තියෙනවා. ත්‍රිපිටක ග්‍රන්ථ වංශ. ත්‍රිපිටක සාහිත්‍ය. එතකොට ওই තව හොඳ පොතක් තියෙනවා. නමුත් පොඩ්ඩක් පරිස්සමින් කියවන්න ඕනි පොතක්. මේ පාලි සාහිත්‍ය. පොල්වත්තේ බුද්ධ දත්ත හාමුදුරුවන්. පොත හොඳයි. ඒකේ තියෙන උන්වහන්සේගේ අත්නෝ මත අයින් කරලා. ඒ කියන්නේ උන්වහන්සේ සමහරක් කියලා දැන් චුල්ල නිදේශ පාලිය ගත්තොත් මට හොඳට මතකයි. ඔක ලියලා තියෙනවා මේ මහා නිදේශ සහ චුල්ල නිදේශ කියලා කොටස් දෙකක් ඇත. මේ සුත්තනිපාතියේම ලියව අටුවාවකි. මට ඒ කියන්නේ මම මතක හැරෙලා අවුරුදු ගානකට කලින් කියපු පාලි සාහිත්‍ය පොත. ඒ තෘතීය සංගායනාවට කලින් ලියන ලද්දකි. හැබැයි පසු කාලීනව එය පෙළට ඇතුළත් කිරීම නිසා බුද්ධඝෝෂ හිමියන් අටුවා ලියන කාලය වෙන විට නැවත එයට අටුවාවක් ලියා ඇත. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කෘතියක් කියවත් එයට ප්‍රමාණවත් තරම් තොරතුරු නැත.
ඔන්නම ලියලා දෙනවා. අරන් බලන්න පාලි සාහිත්‍ය පොත පිටු 100 ගානක වගේ ඇති. චුල්ල නිදේශ පාලි. නිදේශ පාලි කියලා තියෙන මහා නිදේශ චුල්ල නිදේශ දෙකම එකට. ඒතර ඕකේ තියෙනවානේ මේ සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ කෘතියක් ඒ පිළිගැනීමට ප්‍රමාණවත් කරුණු නැත කියලා. අන්න ඒක අයින් කරන්න. මොකද ඒකේම රිජෙක්ට් කරන්නත් කරුණු නැහැ. පිළිගන්න කරුණු නැහැ නම් පිළිගන්න නම් ආපු සුතයක් හරි තියෙන. මොකද සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ කිය. සුතයක් හරි තියෙන. ප්‍රතික්ෂේප කරන්න. උන්වහන්සේගේ තිබ්බ පුහුමානේ ප්‍රතික්ෂේප කරනවා නම් ඒක තමයි ඉස්සරහට. තමන්ගේ තියෙන පුහුමානේ එලියට එන්න පුළුවන්. අයිතක් හිතන්න එපා. හාමුදුරු හරිම හොඳ හාමුදුරුගේ උන්වහන්සේගේ පොත්වලින්ද අපි පාලිගෙන ගත්තේ. ඒකට ගෞරව කරනවා නෙමෙයි. ප්‍රතික්ෂේප කළ යුතු තැන අයින් කළා. තේරවාදයට විරුද්ධ ප්‍රතිපක්ෂ අදහස් ප්‍රකාශ කරනවා විතණ්ඩවාදී. පරවාදී. එහෙමයි ගන්න කියලා තියෙන්නේ අටකතාව. ඒක තනුව පියා මේ වගේ අත්නොමත තියෙන තැන් අයින් කරන්න ඔය වගේ හාමුදුරුවෝ කීප දෙනෙක් ඉන්නවා පිංගුතුනි. ඉතින් මට නම් කියන්න බැහැ. වෙලාවකම වෙයිලා හම්බෙන්නකෝ ඒකවල මම කියලා දෙන්න. අටුවාවට එලියෙන් ගිහිල්ලා ටීකාවට එලියෙන් ගිහිල්ලා කරුණ ප්‍රකාශ කරපො. ඒකෝ මෙන්න මේ වගේ ග්‍රන්ථ අරගෙන කියවලා බලන්න. කියවලා බලන්න. මම මේ ටිප් එකක් දෙන්නේ මේවට කොහොමද බැහැගන්නේ? පාලි සාහිත්‍ය පොත්. ඒවා අරගෙන කියවලා බලමු මේ වගේ තියෙනවා සූත්‍ර කීයක් තියෙනවද? වර්ග කීයක් තියෙනවද? ඒවා කොයි විදිහටද තියෙන්නේ? අර 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 ප්‍රතික්ෂේප කළ උන්හසරගේ පුහුමාන එලියට දාපු දැන් අයින් කළාම දාන්න. ඒ වගේ තින් පැටලි පැටලි හිතුව දැන් මට අභිධර්ම ඉගෙන ගද්දිම මංගාව හිටිය හාමුදුරුවෝ කිව්වේ මේ අභිධර්ම පස්සේ කාලෙක ලියවිච්ච එකක් නේ මං ගෝ එහෙමද ආ පොඩ්ඩක් කමක් නේ ඒක වහන්සේ කියන එකනේ මම පොත පොඩ්ඩක් බලන්නම්කො බලන්න අභිධර්මයේ මූලික කරුණු පොත රේරුකාණී හාමුදුරුවෝ පිටු ගානක ලියලා තියෙනවනේ අභිධර්මයේ බුද්ධ භාෂිතයක් යයි කියලා අරගෙන බලන්නකෝ ඔය අභිධර්මයේ පිළිබඳව ලියවිලා තියෙන ග්‍රන්ථ අභිධර්මය කියන්නේ ධර්ම සාගරය අධ්‍යයනය කළ බලන්නකො බුදු කෙනෙක්ට හැර සාමාන්‍ය මිනිහෙක්ට ඕක ලියන්න පුළුවන්ද කියලා චිත්තේ චෛමී සිත් පරම්පරාවේ සිද්ධාහත මේ වොත්තපණියට පස්සේ මේක සම්තිරේට පස්සේ සම්පටිච්චනේ සම්පටිච්ච ඕකල යන්න පුළුවන්ද මේ සාමාන්‍ය මිනිහෙක්ට පිස්දු පිංගත්නේ ඒකේ තියෙන එක හීනෙන්වත් හිතන්න බෑ සාමාන්‍ය මිනිහෙක්ට ඒත් ඒක බුද්ධ භාෂිතය කියන මිනිසුන්ට අභිධර්ම පිටකයේ බුදුහාම වට කතාවේ කියලා තියෙනවා කබලක් අතට දීලා ඵලයන් ගිල හිඟා කාපම් කියලා එලවන්න කියලා කබලක් අතට දී කිව යුතුය කියනවා යව හිඟා කාපිය කියලා බන්සලින් අයින් කරන්න කියනවා විනය කර්ම කරන්න පුළුවන් උකේපණීය කර්ම කරන්න පුළුවන් සංගයාගේ ගරු බුහුමන් නවත්තන්න පුළුවන් සංඝ ප්‍රතිලාභය බෙදලා යන එක නවත්තන්න පුළුවන් තවදුරටත් තර්ක කරනවා නම් විහාරස්ථානින් බැහැර කරන්න පුළුවන් සංඝයා සතු විහාරස්ථානයක් වුවත් ඔහුත් සංඝයා සතු සංඝයා කියන ගණියට අයිති වුවත් අයින් කරන්න පුළුවන් මේවා මේ දේසි පහසු දේවල් දෙමෙයි ඒ නිසා ඉතින් අර අර කියපු හාමුදුරු මම ඔයගොල්ලෝ කතාවක් කියන එහෙම කියපු හාමුදුරු මම දැන් පස්සේ කාලේ මම අභිධර්ම ඉගෙන ගන්නවා මගේ පළවෙනි උපාධි අභිධර්මාචාර්යනි ඉතින් මම ඉගෙන ගත්තා දැන් මම ඉගෙන ගද්දී මට අභිධර්මෙන් බණ කියවෙනවා කියනකොට අභිධර්මෙන් මුහු වෙලා බණ කියවෙනවා එක දවසක් ඔය අතරතුර මට කියුණා මේ මෙහෙමයි යමෙක් අභිධර්මෙන් ප්‍රතික්ෂේප කරනවා නම් ඔහුව කබලක් අතර දීලා එළියට යවන කියන ඉතින් මම ඉතින් බණ කිව්වේ අහිතක් වුණාද දන්නේ හැබැයි අවුරුදු ගානකට පස්සේ අවුරුදු 7කට 8කට පස්සේ මට මෑතකදී හම්බුණා හම්බෙලා මංගාට එළිය ඉඳගත්තා ඇවිල්ලා මගෙන් ඇහුවේ ආයිතු මොකක් හරි මේ මාර්ගඵලයක් අවබෝධ කරගෙන දින්නේ කියලා මම ගම් හෙව්වා ඒ සමිනාසේ මෙහෙවි. මම මට දැන් හිම හිතෙනවා කිව්වා. අංක අපි ඊගෙන කතා නොකරමු. වාසිර ධර්මයේ පිළිබඳව මොන හරි තියෙනවා නම් අපි කතා කරමු. මොකද වඩා වැදගත් මං අවබෝධ කරවූ මාර්ගඵලය හෝ මම ඉන්න තත්වය හෝ නෙමෙයි ධර්මකාරණා මොකද්ද කියන එකයි. තේරුණානේ. ඒ නිසා මේවට මේ එක එක්කෙනාගේ අටවා ටීකා අරවා මේවා ඒවට රැවටෙන්නේ නැතුව තමන් හොඳට මේක ආදරෙන් අධ්‍යයනය කරන්න. එතට ආදරෙන් අධ්‍යයනය කරොත් මහලුකු දේවල් නෙමෙයි. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. චුට්ට 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 තෝක තෝකං කණේ කණේ පොඩ පොඩ හරිද මෙවැනි ඒකනි කිව්වේ අර යතාපි පුප්ප රාසෙම්මා මම මේ ගාතාව කියාගෙන ආවේ ඒකයි අපි මේ මල් කරුවෙක් එක මල එකතු කරලා තමයි ලස්සන මල් මාලයක් හදන්නේ කෛරා මාලා ගුණේ බහු එයා ගිහිල්ලා මම මල මල එකතු කරගන්නවා ධර්මයේ තියෙන දවසට එක කාරණාව ගාතාවක් එකතු කරගෙන එක මල අබුණලා ලස්සන මල් මාලයක් හදනකොට යථාපි පොප්ප රාසෙම්මා මල් රසකින් කෛරා මාලා ගුණේ බහු ලස්සන මල් වලින් යුක්ත මාලයක් කරනවා වගේ ඒවන් ජාතේන මච්චෙන මච්චෙන කියන්නේ ඉපදුනා වූ මිනිසා විසින් එලෙස ඒවන් ඒ වගේ ජාතේන ඉපදුනා වූ මිනිසා විසින් මච්චේන තති අවිභක්ති මච්චේන කත්තබ්බං කුසලං බහු මේ බොහෝ කුසල් රස කරින් මේක දෙපැත්තක් ගන්න. එකක් පරියප්තිය, එකක් කාමීසය, එකක් ප්‍රතිපත්තිය ඕන පැත්තකට දාගන්න. මේක ඇත්තටම කියවෙන්නේ නම් ඔය ඔයගොල්ලෝ කවුරුත් අහලා තියෙන ලස්සන කතාවක් විශාඛාවේ කතා වස්තුව තුල. ඒක කියන්න ගියොත් මට වෙන බණක් කියන්න එන්නේ කතාව කියන්න වෙනවා.
බොහෝ පිං රැස් කරපු සක්‍යතාවයෙන් යුක්ත සත්වයා පරිපූර්ණයි. පරිපූර්ණයි. තේරෙනවද? එසා යතාපි පුප්ප රාසිම්හා කෛරා මාලා ගුණී බහුව එවන් ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහු බොහෝ කුසල් කරන්න කියලා කිව්වා. පිංවත්නි මේකෙදි අපිට මම නම් වඩා කැමති මොකද මේක ප්‍රතිපත්තියට දාන්න. මේක ප්‍රතිපත්තිය තමයි මේ සාසනය. මේ සාසනය කියන එකට සමාන පදයක් තමයි ප්‍රතිපත්තිය කියන එක. මං කවදාවත් කියන්නේ නැහැ මල් පූජා කරන්න එපා කියලා. මං කවදාවත් මේ ඔයගලන්ට කියන්නේ නැහැ පින්කම් කරන්න එපා කියලා. මං කවදාවත් ඔයගලන්ට කියන්නේ නැහැ ස්වාමීන් වහන්සේලා වඳින්න පුදන්න දන් දෙන්න එපා කියලා. මේ ඒක එපා කියනවා නෙමෙයි ඒවා කළ යුතුයි අපි දු ඒවා කරනවා. වෙලා ලැබෙන හැම අවස්ථාවකම කරනවා. හැබැයි මෙහෙම වුත් පුප්ප වර්ගෙම තියෙනවා ධම්මපදයේ පුප්පානි හේව පචිනත්ත භාසත්ත මන සංනරං සුත්තං ගාමං මහෝගව මච්චවාදාය ගච්ඡති. සමහර මල්කාරයෝ ඉන්නවා මෙන්න මෙහෙම. ඉන්දියාවේ ඉස්සර මල් විකුණන එක බිස්නස් එකක් නෙවෙයි අපේ කාලේ අපේ පැත්තේ ලංකාවේ තියෙන මේ රඹුටන් මේ සමහරු ගහ කුලියට ගන්නවා නේ. දැන් ගහ වත්ත කුලියට ගත්තොත් අපි කරන්න ඕන පුළුවන් තරම් ඉක්මනට රඹුටන් කඩා ගන්න. ඉස්සර මල්කාරයෝ ඉන්දියාවේ මල් වතු වලට ගිහිල්ලා මල් කඩාගෙන උදේම යනවා. උදේම ගිහිල්ලා ඔන්න දැන් මලක් රස්සන් නිල් පාට මලක් තියෙනවා. දැකලා අනේ මේ මල නම් හරි ෂෝක් මේකෙන් කඩා ගන්නවා කියලා එතනට යනකොට එහා පැත්තේ පාත්තිය පේනවා. ඒකේ තියෙන ඊටත් වඩා නිල් පාට මැද සුදු පාටක් වෙච්ච මල. ආහෙනම් මේක ඕනේ අරකට යනවා කියලා දැන් වැටවැද්දෙන් පයින් ඉන්න බෑනේ අනිවාර්යෙන් ඕකේ අර පාරේ ගිහිල්ලා නෙන්න ඕනේ ඇත්තේ. දැන් දැකලා දෙනවානේ මල් වතු. ඔය ඉස්සර හින්දි ෆිල්ම් වල අර නිලිය නටන්නේ නළුවෝ නිලියෝ මල් මෙහෙම පාරවල දිගේ දුවලා ඒ වතු තමයි ඉන්දියාවේ තාමත් තියෙනවානේ. ඉන්දියාවේ තාමත් තියෙනවා. දැනුත් ඒවා විකුණීම් සිද්ධ කරනවා මම දැකලා තියෙනවා. ඒ පාරවල දිගේ ගිහිලි ඊළඟ මලට යනකොට ඔන්න එහා පැත්තේ වෙන රෝස පාට මල. හරි ලස්සනයි. දැන් මෙයාට දෙන්නේ පැය ගාන පිටු පැය 5කට රුපියල් 500. දැන් 500 අතේ තියෙන ඊයක ඉතුරු කරගත්තු 500 දීලා මල් වත්තට ඇවිල්ලා මේ පැහැපහින් මෙයා කරන්න ඕනේ පුළුවන් තරම් මල් කඩා ගන්න එක. හැබැයි මෙයා කරන්නේ මේ ආරක ලස්සනයි. මේක ලස්සනයි. මේක හොඳයි කියලා මේ මල් වත්තේ අතරම. ඔන්න උකට කියනවා. පුප්පානිහෙව පචිනත්තං භ්‍යාසත්ත මනසංගර. ඒ කාමයන්ගේ මුලා වෙච්ච. මේ කියන ලෝකය ඇතුලේ මනස නැවතිච්ච. පේන දේවල් පස්සේ හිත එලවන. අපේ හිත එහෙම. මේ හිත පිගුතුනේ මේ පේන මගුල පස්සේ ගිහිල්ලා ඇලෙන. ඒකට ලෙවල් එකක් නැහැ පිගුතුනේ. ඇලෙන්න ගත්තාම යා මේ කුඩු බොන කෙනෙක්ද, ගංජා බොන කෙනෙක්ද, හිරේ ඉඳන් ආපු කෙනෙක්ද, ඒව මේ හිතට අදාළ නේ, ඒව ලෝකෙට අදාළ දේ. හිතට දුම්බැටියක් බීපු කෙනෙක් ගාව එන ගඳ හරි ඕන සුවඳක් බවට කන්වර්ට් කරන්න පුළුවන්. මට හොඳට මතකයි නවකතාවක ලියලා තිබ්බ එක්තරා තැනක මේ ඉස්සර ඉතින් නවල්ස් කියවනකොට මට මේ මතක. මට ඒක අද වගේ මතකයි. ඔහු ගාව එන ඒ දුම්බැටි ජාතියේ නම කියලා මේ දුම්බැටි සුවඳ. බලන්න මේ කෙල්ල ගම්මන්ට් එකකට ගිය කෙල්ලෙක් එයාගේ යාළු වෙලා ඉන්න කෙනා ගාව එන දුම්බැටියේ ගඳ සුවඳක් බවට කන්වර්ට් කරනවා නේ. ඉතින් මේක තමයි ඇත්ත. හිත කියන එකේනාට ඇලෙන්න බින්ද ඕන නම් එයා මේ නාලද කරලා කියන එක අපිට වැඩක් නැහැ. ඉතින් ඒකත් මාරයි හිත. විචිත්‍ර හිතනේ සසරේ බොහෝමයක් වර්ධවාගෙන ආපු. ඒ නිසා මෙයා මොකද කරන්නේ? මේ පේන්න තියෙන ඕන එකක මෙයා ඇලෙන්න පුළුවන්. බාහිරය. සප්පරිසං වෙන්න ඕනේ. එහෙම පේනේව පස්සෙ දුවන්න පුළුවන් මිනිස්සුනේ මේ අපි. එහෙම වුණොත් මොකද වෙන්නේ? සුත්තං ගාම මහෝගෝ මච්චුවාදාය ඇච්චති. හරියට අර විදුඩබ කුමාරයාට වෙච්ච දේ වෙන. උපද විදුඩබටුනේ. විදුඩබ ශාක්‍ය වංශිකයෝ මරලා ඔක්කොම ගෙල මේ ගඟක් අයි ඉඳගත්තා. ගඟ වතුර නැති ගඟේ ඉඳගත්තා. ටික වෙලාවකින් ලොකු වතුර පාරක් ඇවිල්ලා විදුඩබගේ කට්ටියම ගහගෙන අරගෙන ගියා මාරයා. මරණයට. බුදුහාමුදුරු කියනවා මෙන්න මේ වගේ මේ ගඟක් ගලලා යට වෙන්න පුළුවන් වෙරළක බැහැලා ඉඳගෙන ඉන්න ප්‍රමාද වෙච්ච මිනිස්සයා වගේ මල් කඩන්න ගිහිල්ලා මල් වත්ති මල්වල අතරමං වෙලා කරගන්න ගිය දේ කරගන්නේ නැතුව ලෝකෙ අතරමං වෙලා හිටිය මල්කාරයා වගේ සත්‍ය තමන්ට මේ පේන්න තියෙන දසනකාම සුතකාම මේ වගේ මේ කාමයන්ගේ ඇලිලා කාමයන්ගේ මුලා වෙලා පේන්න තියෙන දේවල් වලට රැවටිලා උකරි සසර පුරාම කරි රැවටිලා මේ බුද්ධෝත්පාද කාලේ නෙලා ගන්න පුළුවන් මල් ටික නෙලාගෙන එළියට එන්නත් අපිට පොඩි පීරියඩ් එකක් ලැබිලා තියෙනවා අවුරුදු 60ක් මට තව මේ මල්වත් ඉන්න තියෙන්නේ 30යි මේ 30න් මම නෙලාගත යුතු සියල්ල නෙලාගත යුතු නෙලාගත්තු දේවල් උඩ ඉඳගෙන ඉන්නෙත් නැතු නෙලාගත්තු දේවල් උඩද දා ඉන්නෙත් නැතුව තවත් මට වෙලා තියෙනවා නම් උපරිම 30යි කොයි වෙලේ මාව කණින් ඇදලා එළියට දායිද දන්නේ ඒ වෙලාව ඇතුළත මා උපරිම මේකේ නෙලාගට යුතුයි මේ මගේ මල්වත්ත මනුෂ ජීවිතේ මං ගෙවලා මේකට ආවේ කර්මයෙන් ගෙවලා සංකතයෙන් ගෙවලා ගෙවනවා මදා
ඊයේදීව අදදීවන්න නාන්න ඕනි කොණ්ඩි කපන්න ඕනි මූණ හදන්න ඕනි කණ්ඩ දෙන්න ඕනි පොණ්ඩ දෙන්න ඕනි එහෙම දීලා මම ගෙවල ඉන්නේ මේකේ සංකතේ මම ගෙවල ඉන්නේ මම ගෙවපුවා ආයි මට හෙට උදේටත් මේ මල්වත්තේ ජීවත් වෙන්න ඕනි මම හෙටත් ගෙවන්න ඕනි හරියට ඩේටා කාඩ් එකක් ඉවර වෙනවා වගේ රීලෝඩ් එකක් දාලා පිටුමුකෝ ටයිම් බේස් පැකේජ් එකක් දානවා පැය 4යි පැය 4ක් ෆ්‍රී දෙනවා ඕන දෙයක් ඩවුන්ලෝඩ් කරගන්න කියලා बाहर ने अपने ओया हाथ रे पुलुवन तरंग कराने डाउनलोड करने यानी कि न मनाहन मैं ओन ने एक घाल बाल और फिर तुम मुलु ओक्को में डाउनलोड कर ले पहले तूना हमारे ताऊ पे भाग गया किधर हूँ आ देंग ऐसी नहीं क्या लाइन ने मनाहरी आहान ने थी दिमाग से इंदु अखारी गान ओके भी मनुष्य जी थे डेटा काट कोई बलागे ने थी डेटा ही रहे ना अनलिमिटेड ने होने टाइम बेस्ड අන්ලිමිටඩ් පැකේජ් එකේ නෙමෙයි අපි ජීවත් වෙන්නේ. එනිසා මේ වෙලාවේ හරියට මේක නෙලාගතිය යුතු ටික නෙලාගත්තේ නැතු. දැන් මගේ පිංගුතුල්ලා ධර්මයේ හැසිරෙන විදිය මම ඒකයි කිව්වේ. මගේ පිංගුතුල්ලා ධර්මයේ හැසිරෙන විදිය දැක්කම මට නම් පේන්නේ ඔගොල්ලෝ මේ මහා මල්වත්තේ අඩුම මලින් මලට යනවත් පේන්නේ කානුවකට වෙලා ඉඳන් ඉන්නවා අපේ. මේ ලොකු මල්වත්තකට ගෙවලා ඇවිල්ලා මඩ තියෙන කානුවක බැල ඉඳන් ඉන්නවා. ඇහුවා මොකද කියලා සනීපයි කකුල. ඇයි වතුරනේ ඌරා වගේ. මඩවලේ ලැගලා ඉන්නවා. ඒක පෙරලෙනවා. ලස්සනයිද කියලා තහ. ලස්සනයි. ලස්සන. මඩ කාපුරා වගේ ලස්සනයි. ඉතින් මේව කාට කියන්නද නේ? බුදුහාමුදුරු මේව කල්පනා කළම තමයි පිටු හරිය පරේෂණ සූත්‍රය කියලා තියෙන්නේ මාන්නේ මේ. මම මේ දන්න ධර්මයේ මේ කාමයන්ගෙන් යුක්ත සත්‍යයට දේශනා කරලා මම මහන්සි වෙනවා විතරයි වෙන්නේ. මුන්දලා මේක තේරුම් ගන්න නෑ. ඔතකට නේ සාම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා ආරාධනා කරේ නෑ නේ ස්වාමීන්. මේක තේරුම් ගන්න කීප දෙනෙකුත් ඉන්නවා කියන්නේ. කීප දෙනෙක් මේක තේරුම් ගන්න අයත් ඉන්නේ. ඒ නිසා අර අන්ධ බාලයන්ට නෙමෙයි මඩවලේ ලැගලා ඉන්නේ. මේ වත් එහෙම් මෙහෙන් මතුවෙන මල් කඩා ගන්න බලාගෙන මතුවෙන මිනිස්සුන්ට මේ ධර්මයේ දේශනා කරන්නේ. ඔන්න බුදුරණහාසේ කුවා. එහෙනම් සවන් යොමු කරත්වා අමා බෙරේ වයන්නේ. එහෙනම් මම මේක කියන්නම් ඉතින් කැමති කෙනෙක් කඩාගෙන කියලා ඔන්න පාර කිව්වා. දෙන්නේ නෙලාගෙන නෙලාගෙන යනවා නේ. මම දන්නේ ඉතින් ඔය කෙනෙක් දුන්න තමයි බලන්න ඕන. Taman නෙලනවද කියලා. එහෙම බැලුවොත් තමන්ට හොඳ ප්‍රත්‍යවේක්ෂාව කරන්න බෑ. මේ බල අමාරු නෑනේ බලන්න මේ කොච්චර සරලද මේ කියන කතාව. කොච්චර සනීපට මේක තේරුම් ගන්න පුළුවන්ද බලන්න. ඇත්තට වෙලා මේ ටික කල්පනා කරොත් මේ ગાත දෙක ඇති. ප්‍රති මේ ධර්මයේ එකතු කරගන්න තියෙන එක ලස්සනට තමන්ගේ ජීවිතේට අයින් කරගන්න. හැම තිස්සෙම මට මතකයි මම පැවිදි වෙලා මගේ මුල් කාලේ මේ මං අඩුපාඩු ලිස්ට් එකක්. CR පිටුවක් පෙරෙන්න ලිව්වා තාමත් මං ගාව ඒක තියෙනවා. මං ගාව තාම මේ වෙලාවෙත් ඕක තියෙනවා මේ මට මගේ ටැබ් එක පේන්න තියෙන එක තියෙනවා. මේ ලිස්ට් එකේ තිබ්බා ඔයගලන්ට හිතා ගන්න බැරි මං ගාව තිබ්බ අඩුපාඩු. මං අනිත් අයත් එක්ක ජීවත් වෙද්දී මගෙන් ඒගොල්ලන්ට වෙන අඩුපාඩු. හිතර දෙන වචන කතා කරන එක. පොඩීනි පිංගුතුනි මහාන වෙච්ච එක මං පොඩීනි. හිතර දෙන වචන භාවිතය. එතකොට මොකද කරන්නේ මම ඉස්සර මේ අඩුපාඩු හදාගත්ත හැටි. මං ගාව තියෙන අඩුපාඩු ටික මම මෙහෙම කරලා ලියාගෙන ස්වාමීන් වහන්සේට ඉස්සර අඩුපාඩු කතා කරනවා. අපි ඒක කවදාවත් කරදරයක් විදියට සැලකුවේ නෑ. නිදානයක් පෙන්නන කල්යාණ මිත්‍රෙක් විදියට සැලකුවේ. කියනවා ස්වාමීනි මා සතුව දකින්න ඔබ වහන්සේලාගේ අඩුපාඩු කියන්නේ. එහෙම මේ කරදර කරත් නෙමෙයි ලොකු හාමුදුරුවෝ තමයි ඉස්සර මේක arrange කරන්නේ මේ කරලා කියනවා එහෙනම් ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ අඩුපාඩු දකින්නවා ලියලා දෙනවා ඔන්න එතකොට ලියනවා ඉක්මන්ට ඇවිදිනවා ඈ තව මොකද්ද කන්ද නගිනවා හයියේ හොඳද ඔය ලියනවා හොඳේ ඊට පස්සේ හැමදේම පාර අතු ගන්නවා ඒක භාවනාවට කරදරයි වචන භාවිත කරද්දී අනිත් අයගේ හිතරි දෙනවා ඒක මට මතකයි එකක් තිබ්බා මේ ලස්සන කතාව බන කියන එකටත් ඒ කාලේ බණ කියද්දි තමන් සියල්ල අවබෝධ කරා වගේ. ඒ කාලේ බණ කිව්වෙත් නෑ පිංගුදිනේ හරි ඉස්සර බලන්නකෝ සරුණි සරු දේවල් ඔයගේ ඕකෙන් පටන් ගත්තේ මම මේ බණ ටික කියන්න කලින් මම මේ භුක්තානුමෝදනා කරන කාලේ. ඉතින් මට කියන්න ඕනේ උනේ මම මේ ටික ලියාගත්තා. මේ හරි මේවා මංගාව තියෙනවා හෝ නැතා මේවා මිනිසුන්ට පේනවනේ. අනිවාර්යෙන්ම ආමුදුරුවරුනේ ඉන්නේ. උන්මත්තකයෝ නෙමෙයිනේ මෝහයෙන් මුලා වෙලා ඉරිසියාවෙන් මත් වෙලා ලෝභයෙන් මත් වෙච්ච සමාජය නම් නැති දේවල් හරි කියනවා. හැබැයි ආමුදුරුව කෙනෙක් අනිවාර්යයෙන්ම සම්පජාන මුසාවාදකෝ පනායස්මන්තෝ අන්තරායිකෝ ධම්මා උත්තා භගවත. මේක බුදුරණන් වහන්සේ කියලා තියෙනවා බුදුරණන් වහන්සේ මේ මුසාවාද ආදී දේවල් හොඳ නෑ කියලා. මෙත් කරුණා මුදිතා ඒ ගුණ හේහිත් වල තියෙනවා. හිටපු ගමන් යක්ෂ ගතිගුණ මත වෙන්න පුළුවන්. නමුත් මේවා තියෙනවා. එතකොට මම බැලුවා මේ ආමුදුරුවරු මේක කියන්නේ අනිවාර්යෙන් තරහට නෙමෙයිනේ. මේක තියෙනවමනි මංගා. මට මාව පේන්නේ නැහැ නේ වැරදි මේ කියනවා ලියාගෙන මොකද කරේ ඔන්න හිතර දෙන වචන භාවිතය වැරද හදාගත්ත හැටි මේක ලියා ගහගත්ත කුටියෙන් එක එක මර දවස් 31යි ගියේ එක දවසට එක ගානේ මම අවදානිය දුන්නා ඊළඟ දවසේ දෙක ගානේ ගත්තා ඉතින් ටික දවසක් ඇද්දි 31ක් මම බලනවා ගහගත්තා අන්න ඇගේ හිතර දෙන භාවිතයෙන් වලකින්න ධම්මවිචි එලියෙන් ගහගත්ත කොලයක් අන්න ඇගේ හිතර දෙන වචන භාවිත කළාද විපත්ත වේක්ෂා කර බලපන් ඔන්න
කුටියෙන් එළියට දොර ඇරිනකොටම මට පේන්නේ අනිත් අයගේ ඉතරි දින වචන කියවන්න එපා කියන එක. අරගෙන ගිහිල්ලා අර කළුවේ තියාගෙන ප්‍රවේශමෙන් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරගෙන ඔක්කොටම ප්‍රියමනාපව ඉදලා ආයි එනකොට ඔන්න කුටියේ දොර ආයි පේනවා මට බලපං වැරද්දක් කරාද කියලා. එතන මං කල්පනා කරාලේ දෙයියනේ අර කඩලක තම්බන වෙලාවේ අර හාමුදුරුවන්ට මගේ අතින් මෙහෙම වචනයක් කියුණා හිතරි දුනද දන්නේ. කුටියට යාම තහනම්. ඒ හාමුදුරුවගාවට ගිහිල්ලා අදාළ කාරණාවට සමාව අරගෙන ඉන්න ඕනේ. ඉතින් ආයි ගිහිල්ලා අර කන්ද දිගේ නැගලා අර සාවින්හස ගාවට ගිහිල්ලා මගේ සන්නහස මං මේ වයි කතාවක ඔබ වහන්සේට කිව්වා. මේ මට සමාව වෙන්න මේක මං හිතලා කියපු එකක් නෙමෙයි. මට කියවුනේ එකක්. මම කිසිම ගෞරවයකින් නෙමෙයි කිව්වේ. මේ ආද්‍යශින් කිව්වේ කියලා. කොද්දට හාමුදුරුවගාවි මට වෙන වැරදි ටික හදාගන්න. කාලයක් යද්දි උන්වහන්සේට බොහොම ප්‍රියමනාප ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන් වුණා. අදට උන්වහන්සේලා හම්බුලා ඇහුවොත් එහෙම මේ අනි උන්වහන්සේ හරි හොඳයි. ඔව් කිය. උන්වහන්සේලාත් හොඳයි. උන්වහන්සේලා සම්බුදු උන්වහන්සේලාත් මේව හදා. මගේ වැරදි කියනෝගේ උන්වහන්සේලාගේ වැරදිත් අපි ලිව්වයි. ඒවත් හදාගත්තා. මේ මෙහෙම තමයි අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මේක ගොඩ නැගෙන. ඔන්න මේ වත්තේ බැහැලා මල් නෙලා ගන්න පේන එක. එතකොට මේකේ කැරකි කැරකි සෝබන දාන්න ඕනේ. මේකේ රඟපානව නම් පිඟුතුනි රඟපාන්න පුළුවන් උපරිමය. බැරිද ධර්මයේ දන්නවන බිනිය දන්නවන පොඩි හම්දුරුරු ඉන්නවන ආරණ්‍යයක් තියෙනවන මේ කැමරා අරවමියෝ මේවද මොනවද කරන්න බැරි මොනවද කරන්න බැරි මේවෙන් කරන්න ඕනි වැඩත් අපි දන්නව නමුත් මං හිතන්නේ ධර්ම රස සබ්බ රස ධම්ම රස එවරි කිය සියලු රස පරදවල ධර්ම රසය දිනනවා කිව්වා සබ්බ දානං ධම්ම දානං දිනා සියල්ල පරදවල ධර්ම දානං දිනනවා කිව්වා සියලු බෙහෙත් වලට වැඩිය ධර්ම ඖෂධිය කියන එක සෝපත් කියවනේ සත්වයාට. නිසා මේ පරාර්ථකාමී වූ පරමාර්ථ ධර්ම දෙපොණිය ඇත්ත කතාවක් කියන මේ සාමාන්‍ය මගේ මංගාව තියෙන එක අඩුවක්. නමුත් මම මේ අඩුව හදාගන්න උත්සාහ කරනවා. සමහර කෙනෙක් මම মালටි ටාස්කින් කියන එක නැතිකම වෙන්නේ නැති මේ සම්බන්ධව. මොකද්ද? දැන් අපේ දායකයෝ ඉන්නවා අම්මලා අක්කලා ඉන්නවා හරියට අපට සත්කාර උපකාර උපස්ථාන කරන. කියන්නේ ඕන දෙයක් නෑ කිව්වොත් ඕන දෙයක් එවන්න බලාගෙන ඉන්න සහෝදර සහෝදරියෝ අම්මලා අක්කලා තාත්තලා අපිට ඉන්නවා. හැබැයි මං කවදාවත් මං සාමාන්‍ය නිකං ඉඳ ලිව්වත් ඔය අනම් මනං ගෙවන්න දේවල් වලට නම් පුණ්‍ය අනුමෝදනාවක්වත් යොමු කරන්නේ හරිම කලාතුරකින් මට හිතටම දැනුණත් වොයිස් එකක් හරි තියෙනවා අම්මා බොහොම පිං කියලා. ඊට එහා මොනා කියන්නද නේ? ඒතර කෙනෙක් හිතන්න හොඳ නැහැ ධම්මවිජය ස්වාමීන් වහන්සේ පුණ්‍ය අනුමෝදනාවක්වත් එවන්නේ නැහැ. එහෙම එවන්න වෙලාවක් නැහැ පිණුතුනි. එහෙම වන්න වෙලාවක් නෑ. ඊයේ පාන්දර දෙකට තුනට ඇවිල්ලා සතපිච්ච පාර අද පාන්දර පහමාට ආපහු නැ කියලා මේ ටික කියන්න පටන් ගන්න. මේ දවස් ඉවර වෙන්නේ කීයද කියන්නේ මංවත් දන්නේ නෑ. සාරිට මේ දවස් සූර්යා බැහැලා ගිහිල්ලා හඳත් ඇවිල්ලා ආයි හඳත් බැහැලා හෙට උදේ සූර්යාත් බහිනකන් අපි හම්දි. සූර්යා නැගිනවා. ඒ නිසා මේ කම්පියුටර් එකක් ඉස්සරහට වෙලා පුණ්‍යානුමෝදනාවක් ටයිප් කර කර මට එකට කාලය යෙදෙන්නේ මඩුවේ. ඒ නිසා එකට හිතක් හිතන්න එපා. තමන් කළ දේ තමන්ට තේරෙනවා. අපි කරන දේවල් වල ඔක්කොටම ඕගොල්ලන්ට පුණ්‍ය දැන් ඕගොල්ලන්ට පුළුවන් මම කියන බණට මට පුණ්‍ය අනුමෝදනා පත්‍රයක් මම පැයෙන් බණ කියලා දානවා ඉතින් ඔයගොල්ලෝ ඔක්කොම මට පින් අනුමෝදන් කරලා බණේවත් මේ පත්‍රයක් මං ඉල්ලුවොත් කොහොමද මට පුණ්‍ය අනුමෝදනා පත්‍රය වෙන්නේ නැහැ නේ පුණ්‍ය අනුමෝදනා පත්‍රය වෙන්නේ නැහැ නේ පුළුවන් දේවල් ටයිප් කරලා ලස්සනට ලෝගෝ දාලා අත්සන් කරලා හැබැයි හැම එකටම එවන්න ඕනේ ඉතින් ඒ නිසා දැන් අර ඊයේ පෙරේද කම්ම කෙනෙක් බණකට දායකත්වයට මුදල් දානවා හොඳේ දාලා ඉතින් මට YouTube එකට හැමදාම බණ දාන්න බෑනේ. දැන් මාසෙකට හිටපුවා රට යන. ගියන් පස්සේ මට දාන්න වෙන්නේ නැහැ නේ ඔය වගේ හිටපුවා හිර වෙන්නේ. ඉතින් ආපහු සල්ලි දාන්න හැමදෙරුවනේ මේ මල්ලිට කෝල් එකක් දාලා ආපහු සල්ලි දාන්න කියලා. ඊට පස්සේ මම ඉතින් ඇත්තටම මැසේජ් එකකුත් තිබ්බා අම්මා මේ අපි බණ කියන්නේ සල්ලි වලට නෙමෙයි. අම්මලගේ නම කියෝ ගන්න අම්මලා ඔය මුදල් දැම්මට. අම්මලෝක දැම්මත් නෑ මොකද මම YouTube එකේ කලින් කියපු බණ දැන් 500 ගාණක් දාලා තියෙනවා. ඒකට ඒකකටවත් අනිත් අයගෙන් සල්ලි අරගෙන දායකත්ව අරන් දාලා නෑනේ. මේක පටිගත කරන්න එඩිට් කරන්න අප්ලෝඩ් කරන්න යන වේදම තමයි කව වෙන්නේ. හැබැයි ඔය ඔගොල්ලෝ හිතන්නේ ඔගොල්ලෝ ඔක්කොම දායකත්ව ගන්න එක නැවැත්තුවා කියලා. ධම්මජ සංසී බණ කියන එක නවත්තයි. ධම්මජ සංසී පළවෙනි බණ කියලා තියෙන දායකත්ව අරගෙන බණ 300 400ක් දාලා නම හැදුනට පස්සේ ඒකස්සේ මිනිසුන්ගේ නම කියව ගන්න ඕන වට මිනිස්සු දායකත්ව අරගෙන ඕක දැම්මට එහෙම නෙමෙයි ධර්ම දානයේ දායකත්ව. අපි කොච්චර ධර්ම දානයේ දායකත්ව අරන් තියෙන්නේ. ඕ නම් තියනවද කොහේවත්? එන මං අර හැම එකම දාන්න පෙ පූජනීය කිරුලපන ධම්මජ ස්වාමීන් වහන්සේ විසින් ඈ තමන්ගේ මියගිය සිහිපත් කරගෙන මං කියන්නේ කමන්නේ පුණ්‍ය අනුමෝදනා පත්‍රයක් කියවට අර ඒ අර අර ඒ සීමාවේ රැඳෙන්න. ඒක මං කැතයිනේ පින්වතුනි මොන ලැජ්ජ නැති වැඩක්ද? ඕගලන්ට ওই බණ එකක් කියාගන්න සාමාන්‍ය 30000 40000 ওই වගේ මං කියපු බණ වලින්
ඔගොල්ලෝ අහපු දේවල් වලින් ඔගොල්ලෝ ඉගෙනගත්තු දේවල් ඔගොල්ලෝ සූපත් වෙච්ච තරමට ඔගලන්ට ගෙවන්න ඕන. හොඳයි. එක අකුරකට රුපියල් ගාණේ ගෙවලා බලන්න. මෙච්චර කාලයක් මං කියපු වණ වලට එක අකුරකට රුපියල් ගාණේ ගෙවලා බලන්න. සමී පොඩි දේවල් වලට ඔට්ටු වෙන්න එපා. ඒ දේවල් ඔට්ටු වෙන්න එපා. අහිංසක ලෙඩෙක් දකින්න. බෙහෙත් ටිකක් අරන් දෙනවා. පුණ්‍ය අනුමෝදනා පත්‍රයක් ඉල්ල ගන්නවා. දීපා මට පුණ්‍ය අනුමෝදනා පත්‍රයක් කියලා. ෆාමසිකෙන් සීල් එකක් ගහලා. මොකද වෙද මේ කුණු වැඩි? මන් දන්නේ මේක කවුරු පුරුදු කරාද කියලා බුදුහාමුදුරන්ට ජේතවනාරාමයේ පූජා කරාට පස්සේ අනාථපිණ්ඩයකට පුණ්‍ය අනුමෝදනා පත්‍රයක් අන් දුන්නා කියලා මම දැකලා නැහැ. හැබැයි බණක් කිව්වා. ඒක කරනවනේ අපි. ඒක කරනවනේ මේ කැමරා, මේ මයික්, මේ වයර්, මේ මල්, මේ පූජා කරපු ඒවා ඔක්කොටම වෙන වෙන කෙනාට පුණ්‍ය අනුමෝදනා පත්‍රයක් දෙනවා. මේවා තියලා අපි කියන්නේ ඔයගලන්ට මේකෙන් ධර්මීය කියන එක. මෙන්න යථාර්ථය. විශාකාවට පුණ්‍ය අනුමෝදනා පත්‍ර බුදුහාමුදුරන්ට printerයක් තිබෙන්නේ නැහැ. ඒ නිසා දුර්ගම්ර රජතුමා රුවන්වැලි මහසෑය හදලා කාගෙන්ද පුණ්‍ය අනුමෝදනා පත්‍රය ඉල්ලගන්නේ? සංඝයාගේ? පිස්සුද පිංගන්නේ මොනවද මේ කුණු කතා? අන්තිමට ඔයගලන්ට අර කොලේ මතක් වෙලා මැරෙන්න වෙන්නේ කාවික් වෙන්න. පිංක මම මතකයි කොලේ මතක. කබඩ් එකේ ගුල්ලෙක් හරි කාවෙක් හරි වෙනවා ගිහිල්ලා. අර පත්‍ර ටික රැක ගන්න පුළුවන්. පිංකම මතක තියාගන්න. සාරාණීය කුසල්. කල යුත්ත කලන්. නොකලුත් අතහැරලා දාන්න. කල යුත්ත කරන්න. නොකලුත් අදාරින්. මිනිස්සු කරන්නේ අර අවිද්‍යාවේ කතාවක් තියෙනවා. දිව්‍ය යුතුව එක පස්සේ නොදිවීමත් අවිද්‍යාවයි. නොදිවිය එක යුතු පස්සේ දිවීමත් අවිද්‍යාවයි. යා යුතු පැත්තක් තියෙනවා. ඒ පාරේ නොයන්නේ අවිද්‍යාව නිසා සත්‍යය. නොදිවිය යුතු පැත්තේ යා යුතු නැති පැත්තේ දුවන්නේ අවිද්‍යාව නිසා සත්‍යය. අවිද්‍යාව කඩා ගන්න මේ වහුරුතල් කර කර ඉන්න එපා. හරස එක අම්ම කෙනෙක් තව ඇවිල්ලා ඒ අම්ම කරපු පින්කම පත්තරේ පළ වුණා කියලා ඒ අම්ම කරපු හැම පින්කම පත්තරේට කවුරු හරි දානෝ ඥාති. පත්තර පිටු පෙන්නනවා මට ගෙනල්ලා ෆයිල් එක. මං අම්මට කිව්වා මේ ඔයා මගේ ගාව ඉන්න අපේ මේ ඔගොල්ලෝ දැකලා ඇතිනේ මං ගාව ඉන්න වැඩසටහන් වලට යනකොට මං ගාව අයියලා කියපදේ අපේ මංචි අයියලා වගේ අයියලා මේ වැඩසටහනක් කෙරුණාම මිනිස්සු මං ගාවට ඇවිල්ලා කියන දේවල් තියෙනවානේ ස්වාමී කලින් අපි බොහොමයක් අඬපු අය දැන් එහෙමනේ ඔබහන්සේ මගේ ජීවිතේ උඩ යටිකුර කරා ඔබහන්සේ මට බුදු කෙනෙක් කොහොම කියන ඇවිල්ලා ඔබහන්සේ දැක්කම බුදු කෙනෙක් දැක්කා වගේ පේන්නේ ඔබහන්සේ කකුල් දෙක අල්ලලා වඳින්නේ පුළුවන්ද ස්වාමීනි මේ වහන්සේට දෙන්න වයන් හිතවා වාහනේ නැගලා කියන අයියට අයියේ මිනිස්සු මේ කියන කතා මගේ හිතේම තියෙච්චාවේ මේව වචන කරලා මේව ලියාගෙන සමුරු සටහන් අරගෙන කමෙන්ට් ස්ක්‍රීන්ෂොට් ගහගෙන තියාගත්තනම් මිතනේ මගේ හිතේ නැතිද දැන් මගේ Facebook pages දෙකක් නැති වුණා. ඉතින් ඔය වගේ කොච්චර මිනිස්සු පොසිටිව් කමෙන්ට්ස් පින් දීලා දාලා ඇද්ද? ඒ එකක්වත් මං ගාව දැන් නැහැ ඇත්තටම. මං දැන් එකේ තියාගන්නෙත් නැහැ. මට කමකුත් නැහැ. හැබැයි ඒ හැම එකක්ම මගේ හිතේ තියෙනවා. ඒක නෙමෙයිද ලස්සන. ඉතින් ඒ නිසා මං ගිහලා භාවනාවකට ඉඳගත්තුත් සමාධියක් වඩන්න කියලා. ඔගොල්ලෝ හිතන තරම් සමාධිය ඈතක නැහැ අපට. ඒ කොළ ගොඩක් නෙමෙයි ඔළුවේ තියෙන කරපු පින් ගොඩක්. හොඳ ගොඩක්. ගුණ ගොඩක්. පුණ්‍යද පුණ්‍ය අනුමෝදනා පත්‍ර ටික බිමේ ලාගෙන උඩින් ඉඳගෙන භාවනා කරලා බලන්න. එහෙම වෙන්නේ හදවත හෘද සාක්ෂි එයින් ජනනය වෙන ප්‍රීති එයින් උපදින පස්සද්ධිය ඒ පස්සද්ධියෙන් උපදින සමාධිය ඒ සමාධියෙන් උපදින අවබෝධය ඕකනේ න්‍යාය පරියාය ඉතින් මේ පැත්තේ යා යුතු සත්වය මං කියලා තියෙනවා මගේ අයියා මේවා මිනිස්සු කවදාවත් මේවා මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් පරාසිතියනේ වනි මේ කොහොමද මිනිස්සු තේරුම් මටවත් මේ සමහර එක කැපැසිටි එක මගෙලුත් වඩා වැඩි ධාරිතාවය ඒ කියන්නේ දැන් මම දවසක් ඇතුළත කරන දේවල් තියෙනවානේ මම එක දවසක් ඇතුළත කරන දේවල්. ඉතින් හිතන්න ඕගලන්ට තේරුම් ගන්න තියා මටවත් ඒක පැහැදිලි කරගන්න බැහැ. සමහර කරුණවලදී බලපාන කරුණාව, සමහර කරුණවලදී බලපාන මෛත්‍රිය, මගේකම, අපේකම, බුදුදහම, අවබෝධය, මේ කැපකිරි, මේ හැමදේම කැටි කරාම සමහරක් වෙලාවට මටවත් ආපහු දවස ප්‍රතිවේක්ෂා කරගන්න වෙලාව. එහෙම වුණොත් දවසක් වැඩ කළා සතියක් කල්පනා කරන්න වෙනවා යන්තම් කරපු දේවල් ටිකවත් හිතාගන්න. පින් ප්‍රත්‍යක්ෂ කර කර බැලුවොත් දවසක් වැඩ කළා සති දෙකක් විතර කල්පනා කරන්න වෙනවා මෙන්න මේ කරා කියලා. එහෙම කක් ඕනේ විතර හැමදාම පිළිච්ච හදවතක් තියාගෙන ඉස්සරහට යන්න කියලා. හදවත පිළිති. මොනයි? කරුණ වලින්, ෆැක්ට්ස් වලින් නෙමෙයි. ගුණධර්ම පිළිච්ච চৈতසික අසන්න ලෝකේ බලන්න පුළුවන් හිත. ඒක විඳින්න පුළුවන් සත්‍යතාවය. ඒකත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම්ශීලීත්වය. ආත්ම ප්‍රත්‍යක්ෂව විතවතර මොනාදනි හොණ්ඩේ බවල කට් කපලා ඌව පෙන්වන්න පුළුවන් එවැනි විපිනුතුනේ මේ
හැබැයි මිනිස්සු තමන් ගාව මෙන්න මේ අභ්‍යන්තරික ගුණධර්ම නැති වෙනකොට ඒ අභ්‍යන්තරික ගුණධර්ම වෙනුවට වෙන බාහිරින් උපදාන හදනවා. බාහිරින් උපදාන. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා මම දැකලා දිනවා මේ දැන් දෙපට චීවරේ එළියට අරන් යන්න ඕනේ වෙලාවතර. හැමතිස්සෙම කරේ දාගෙන ඉන්න ඕනේ. එහෙම නීතියක් කොහිවත් බුදුදහමේ නැහැ. තමන්ට ඉන්න සේනාසනයක් නැත්නම් වසන්න තැනක් නැත්නම් ඔන්නේ යන තැනක සිවුර කරේ දාගෙන ගියාට කමක් නැහැ. ඉන්නේ ආරන්නේ නම් කුටියේ නම් එන්නේ ශාලාවට නම් කුටියේ දැන් සිවුර කරේ දාගෙන ඉන්න ඕනි කියන එකක් නැහැ. මම කල්පනා කරලා තියෙනවා මේ හැබැයි සංස පත්කඩි දාගෙන යනවා. මම කල්පනා කළා සමහර ආමුදුරු මන් දැකලා තියෙන මේක දාගෙන. මම කල්පනා කරන්නේ ඇයි මේ මිනිස්සුන් රවට්ටන්නද කරන්නේ. සමහර අභ්‍යන්තරික ගුණධර්ම නිසා බාහිර රූපයෙන් මිනිසුන්ව මොකද කරන්න කියන්නේ රවට්ටන්න හදනනේ සමහරුට බලන්නකෝ දැන් මට බන අද බනනේ මේ බනනේ මේක කොණ්ඩි බින්දුවට කපලානේ අප්පු බනක් තියනවා ලස්සට යන්න ඕනි කියලා රේසරයක් අරන් කොණ්ඩි බින්දුවට කපලා එහෙම එකක් නෑ පිටි මේ තියුර යට ඊරේ යනපු සිමින්ති වගේ කුත් තියෙනවා පින්කම නිසා ගෑවිලා එහෙම මේ අමුතු එකක් නෑ බාහිර උපදාන්න දෙයක් නෑ අභ්‍යන්තරීය පිරිපුන්නම් මොකද ඒකට කියන්නේ පිරිපුන්න ආධ්‍යාත්මයක් නේ මේ හරිද සාක්ෂිය ධර්මයේ ගලපල බලන්න එනිසා ඔන්න යතාපි පුප්පරාසිම්හා කෛරා මාලා ගුණේ බහු එවං ජාතේන මච්චෙන කත්තබ්බං කුසල බහු ප්‍රමාද වෙවි ඉන්නපා එහෙමනත් වෙන්නේ පුප්පානීව පජිනත්තම් බ්‍යාසත්ත මනසංගරණ සුත්තං ගාමං මහෝගෝව මහෝගයකින් අරන් ගිය සත්‍යය වගේ මච්චු ආදායක මාරය එන වෙලාවට කණෙන් ඇදගෙන යන්නේ අඬනකොට එක්කයි යන්නේ කාමේ මුලා වෙච්ච සත්‍යය බෑ බෑ අනේ මට මැරෙන්න බෑ කියනකොට මාරය කණෙන් ඇදගෙන එක්කයි යන්නේ ඒ දවස පාගලා ලැබිච්ච ජීවිතය අස්ථාවරයි මේක හිත නැති වේද අද නැති වේද කියන මම දන්නේ නැහැ ඔබ දන්නේ නැහැ නැති වෙන වෙලාවක නැති වෙන්න මේකට ඉඩ දෙන්න ලැබෙන වෙලාවක් ලබා ගන්න පැහැදිලිනේ එනිසා පින්වත්නි මේ ජීවිත යථාර්ථය තේරුම් ගන්න ලැබිච්ච වෙලා මේ මේ මනුස්ස ජීවිතේ ලේසි පහසු ජීවිතයක් නෙමෙයි හැමදාකම ලැබෙන જાති එකක් නෙමෙයි මේක ප්‍රත්‍යක්ෂා කරලා බැලුවාම වෙලාවක පුදුමත් වෙනවා මම මේ කියලා තියෙන සමාජ කියලා මම වෙලාවකට මේ මාව අතගාගෙන බලලා තියෙනවා ඇත්තටම මම මේ බුද්ධෝත්පාද කාලේ මිනිස්සේ දහත් බලාම කියලා මේක මම මට මහාන වෙච්ච දවසේ මට මතකයි මම කන්නාඩියක් ඉස්සරහට ගිහ ලොකු ආම්ඳුරන්ට ගිහ ලොකු ආම්ඳුරනේ මම පොඩ්ඩක් කන්නාඩි ගාවට ගිහ බලන්න ආ බලන්න ගමන් නැහැ කිව්වා ගිහිල්ලා මම මේක කළා සිවුර පොරවගෙන බලනවා හැරිලා දෙයියනේ ඔබ මහාන වෙලා ඉන්නේ මම සාමාන්‍ය ගිහිවි හිටිය කෙනා දෙයියනේ මහාන වෙලානේ පොඩි කාලේ කොච්චර ආදරෙන්ද මේ සිවුරක් අත ගෑවේ වෙන මානියක් දැන් ඉන්න මේ මෙලෝ හසරක පරම් දැනුමක් නැති මන්ද බුද්ධික પરම්පරාව වගේ නෙමෙයි අපි හැදුනේ එහෙම කියන්න වෙනවනේ කරන්න දෙයක් නැති ගමට අම්මා දන්නේ නැති තාත්තා දන්නේ නැති ගුරුවරයා දන්නේ නැති හාමුදුරුවෝ දන්නේ නැති පූජකයා දන්නේ නැති මන්ද බුද්ධික પરම්පරාවක් ඉන්නෝනේ අපේ රටේ අපිට දැන් පේන්නේ ඒගොල්ලෝ හිතන් ඉන්නෝ ඒගොල්ලන්ට මේ රට අනාගතේදී කොට දාන්න පුළුවන් වෙයි කියලා. කොට දාන්න පුළුවන් වැලිනා. රට නම් කොහොමද දන්නේ? අපි හේතුනේ එහෙමනේ. ඒ නිසා මේක කල්පනා කරලා බලන්න. කොට අපිට තේරුණා. ඇත්තටම මේක හරි මේ පුදුම තැනක් නේ. පුදුම ආත්ම භාවයක් නේ අපිට ලැබිලා තියෙන්නේ කියලා. ඒකට සතුටුයි. කරසතුට දායිනම් අත්පොත් තබන්න ගත්ත පාඩි භාෂාවන් ඉගෙනගෙන ධර්මී ඉගෙනගෙන අපි ධර්මී ඉගෙනගෙන විනය ඉගෙනගෙන සම්පදාවෙන් ඒ දේවල් වලින් හැම දෙයකින් පරිස්සම් වෙලා සාසන ඇතුළ පිළිවෙත් තුල දැන් මගේ පින් ඇතුළ තේ නිසා මේ ලැබිච්ච ආත්ම භාවයේ මේ අතපත ගාගෙන බලන්න අපිට මේ ලැබිලා තියෙන මනුෂ්‍ය ආත්මය බුද්ධෝත්පාද කාලයක් ඉන්නේ කල්යාණ මිත්‍ර සේවනයට ෂණයයි සංසාරයත් එක්ක බැලුවොත් මේ කතා කරන්නේ මේක හීනයක්. ඔයගොල්ලෝ මේ නිින්දකින්නේ, ඔයගොල්ලෝ හීනයක් දකින්නේ. මේ හීනෙන් අවබෝධ කරගatiya තු දේවල් අවබෝධ කරගන්න. තව ටික දවසකින් ඔයගොල්ලෝ මේ හීනෙන් නැකිදිනු. නැකිරිනකොට S2 ඉස්සරහා ගිනි දැල් තියෙන්න පුළුවන්. තවත් සර්ප පැටව 100 ගානක් එක්ක පිටරේක හිර වෙලා ඉන්න පුළුවන්. ප්‍රියෝ තිරසන් ලෝකේ දුකේ බලන්න ආර වේදනාවක්. සර්පෙක් වෙලා ඉපදුනත් එහෙමයි, පූසෙක් වෙලා ඉපදුනත් එහෙමයි. පුදුම වේදනාවක් මේ ස්කන්ධත් එක්ක විඳින්නේ. සමහර සත්තු ඇවිල්ලා පිටිපස්සෙන් අල්ලන් කනවා. රිදෙනවනි පිංගුද දැන් මාව කොටි එක්ක ඇවිල්ලා කාගෙන් කාගෙන් ගියොත් මට රිදෙනවනි. රිදෙන්නේ නැද්ද? රිදෙනවා. ତර මේ වගේ ආත්ම භාවයක් ලැබෙන්න පුළුවන් මේ නිසා මේකේ කෝලං කර කර මේ කොමල පපා එහෙම ඉන්න එපා.
උඩපැන පැන නටනට කැරකි කැරකි විනෝදේවි කෝනු හාසෝ කිමා නන්දෝ නිච්ඡම් පජ්ජලීතේ සති අන්ධකාරේ නෝනද්දා පදීපන්න ගවෙස්සත එවනේ බුදුහාමුදුරු විශාකවගේ යාළු කෝනු හාසෝ කිමා නන්දෝ මොකද හිරාවෙවි නිච්ඡම් පජ්ජලීතේ සති මේ හැම පැත්තෙම ගිනි අරගෙන ඉන්න සත්‍ය ලෝභ ගින්නින් ද්වේෂ ගින්නින් මෝහ ගින්නින් අපාය ගින්නි වලින් මේ හැමගේ දෙයකින්ම ගිනි අරගෙන මිනිස්සු ඔළුවේ ගින්නක් ඇති වුණා වගේ වීරය කරන්න අන්ධකාරේ නෝනද්ද මේ අන්ධකාරයෙන් මිදෙන්න පදීපන්න ගවෙස්සද එලියක් හොයාගන්නේ නැද්ද එහෙමනේ බුදුහාමුදුරේ දැන් අපි ඔක තේරුම් අරගෙන පාටි එකක් උපන්දින පාටි එකක් දානවා එතන ඔය ගාතාව මම කියන්නේ පාට මම කියන්නේ හැපි බර්ත්ඩේ කියලා පෙන්වත්නි පියවි සිහියට එන්න බුද්ධෝත්පාද කාලයක ඉන්නේ මේ ඇහෙන්නේ චතුරාර්ය සත්‍ය බණ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග පටිච්චසමුප්පාදයේ මිශ්‍රිත දේශනාවක් කනවැකින කාලය සංසාර චක්‍රේ පැවතින්නේ මෙහෙමයි නිරුද්ධ කරන්නේ මෙහෙමයි නිරුද්ධ කළ යුත්තේ මෙතනයි කරන විදිය මෙහෙමයි කොහොම ඇහෙන කාලය මම කල්පනා කරලා තියෙනවා ඉස්සර දෙයනේ මට මේ ධර්මයේ අරගෙන ලියාගෙන ඊළඟ ආත්මෙටත් ගෙනියන්න තියෙනවා නම් කිය ඒ ෂුවරුනේ නේ මේක අවබෝධ කරගන්නත් පුළුවන් වෙයිද තේරුම් ගත්තද සමන් ඉස්සර කල්පනා කරා මේ ධර්මයේ කොයි හරි හරි තැනකින් ඉගෙනගෙන කොයි හරි කියලා තියලා අරන් තියලා යන්න ප්‍රසිද්ධ කරන එතකොට ඊළඟ පාරේ ඉපදුනත් මම කියන්නේ ඉපදුනොත් ආ මේම ප්‍රසිද්ධ හාමුදුරුවෝ කෙනෙක්ගේ බණක් තියෙනවා අහලා බලමු කියලා මටම මගේම බණක් හරි අහන්න බැරියයි කියලා මට හිතිලා තියෙනවා ඒ නිසා මම ඉස්සර ප්ලෑන් කරා චෛත්‍යයක් හදන්න මේ හදන්න මම වැඩි ඉදිකිරීම් වලට කැමති නැති නිසා එකට ගියේ නෑ මේ ධාතු තැම්පත් කළා නෙමෙයි බණ 500ක් 1000ක් හරියට කියලා ඒ 1000 තැම්පත් කළා චෛත්‍යයක් හදලා CD එකකට pen එකකට hard disk එකකට laptop එකකට ඇයි දෙයිතර වෙන අවුරුදු 500ක් පැවතුනොත් අපිට එක දිගටම ආත්මභාව 500ක් ලැබුණොත් අපිට ආරංචි එයිනේ දැන් ආනන්ද මෛත්‍රී සානසිකව අපි දන්නවනේ රේරුකාරී හැමදෙරකම අපි දන්නවනේ ඒ වගේ අපිට ආරංචි එයිනේ කවුරු හරි මේ ධම්මජ හැමදෙරු කියලා හැමදෙරු කෙනෙක් බණ ටිකක් කියලාතර මේක අහපන් කි අපිම ගියාත්ම තමයි ඉතින් කරන්න දෙයක් නැහැ එහෙමනේ සසරේ හැටි මෙහෙම මේ අපි මෙහෙම plan කරලා දෙනවා ඕගලන්ට මෙහෙම හිතෙන්නේ නැද්ද පින්වද ඕගලන්ට අංශභාගය හැදෙන්නේ භාගයක් පල නැතුව ඉති මොලේ නැත්නම් මං කාපු බත්ම කාලා මං ඉපදිච්ච පොළවේ මෙහෙදිලා මං අහපු ධර්මයේ මහලා මොකද මට අමුතුවෙන් ඇවිල්ලා මේ පසේ බුදුවරු බණ කිව්වේ නේ මේ ත්‍රිපිටකයේ මුනේ අපිත් මේක හොයාගත්තා මෙච්චර කියලා දුන්නෙත් නෑ කවුරු ඒක තේරෙන්නෙත් නෑ ඉතින් ඒ නිසා මේවා වැඩිදුරටත් කතා කරන්න අවස්ථාව ගන්නේ නැතුව මේ කතාව ඔබට තේරුම් කරලා දීලා අද දවසේ මේ දේශනම මම අවසන් කරනවා මේ පොහේ දවස ඔබට අර්ථවත් දීපවිත ගත කරගන්නට මේ කුසල් ඒකාන්තින් උපකාරී වේවි මේ දේශන ඔබට උපකාරයක් වේවි සියලු දෙනාට මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේව අවබෝධ වේවා කියන ප්‍රාර්ථනා දේශන අවසන් කර ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි අද දවසේ පොහොය විකාශයේ දායකත්වයේ අරගෙන කටයුතු කරන සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනකම සම්මා සම්බුදු සරණයි සදහවතුනි ඔබ වෙනුවෙන් අද දවසේ ලක්හඬ බුද්ධ රශ්මි පොහෝදා විශේෂ ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ තඹුත්තේගම ඔරුකලයාය සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මဋ္ඨානාචාර්ය පූජ්‍යපාද කිරුලපන ධම්මවිචය ස්වාමින් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්ම ලැබේවායි සාදු සිත් පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. අද දින මෙම සුමధుර ධර්ම දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ මීට වසර 19කට පෙර පරලෝක ප්‍රාප්ත වූ සිය ආදරණීය ස්වාමි පුරුෂයාට පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කොටගෙන අනුරාධපුරයේ ගල්කුලම කහපත් විලකම පදිංචි කුසුමා චන්ද්‍රසේකර මහත්මිය විසින් එතුමියගේ අරමුණු වූයේ මීට වසර 19කට පෙර පරලෝක ප්‍රාප්ත වූ තම ආදරණීය ස්වාමි පුරුෂයා වන KB උක්කුබණ්ඩාර මහතාට පුණ්‍යානුමෝදනා කිරීමයි එමින්ම කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් මෙරට මුදවා දුන් සේලම රණවිරුවන්ටත් දේශකයන් වහන්සේ ඇතුළු මෙතෙක් මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අපකැප වුණු මහා සංඝරත්නයටත්
මේ ගෝරතර සසරේ පරලෝක ප්‍රාප්ත වූ සියලුම ඥාති බන්දු සමූහයාටත් පුණ්‍ය අනුමෝදනා කිරීම එතුමියගේ අරමුණු අතර වුණා. ඒ වගේම ලක්කඳ ආයතනයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ධර්ම දේශනේ ශ්‍රවණය කළ සියලුම ලක්වාසි සහ ලෝවැසි සියලු දෙනාටත් දෙව්බබුන්ටත් මේ ගෞතම බුදු සසර තුරදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවනින් නිවීමට මෙම ධර්ම දානමය කුසලය උතුම් පාරමිතාවක්ම වේවායි ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ අරමුණක් වුණා. එතුමියගේ ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. 0.7006666166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයෙන් කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.